අපිට ඕනම දෙයක් මිලදී ගන්න ක්‍රෙඩිට් කාඩ් එක විතරක් නෙවෙයි ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා පහසු ගෙවීමේ ක්‍රමයට එහෙම නැත්නම් වාර්ෂික කීපයකින් ඔයාට මාසෙට මුදල් හම්බෙන විදිහට ගෙවන්න බාණ්ඩ මිලදී ගන්න පුළුවන් විදිය ඇප් එකක් ගැන තමයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් නම් පහසු ගෙවීමේ ක්‍රමයට කාඩ් එකකින් බාණ්ඩයක් ගත්තොත් ඒ අදාළ මුදල બ્લોක් වෙනවනේ. මේ ඇප් එක පාවිච්චි කරනකොට ඔයාගේ කාඩ් එකේ මුදල් બ્લોක් වෙන්නේ නැහැ. මේ ඇප් එකේ නම කොකෝ. මේ වෙනකොටත් මම මේක උත්සාහ කරලා බැලුවා. ඇත්තටම මේ කියන්නේ ඇත්තද කියලා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලෑස්ති වෙන්නේ. පළවෙනි දේ තමයි මේ ඇප් එකේ රෙජිස්ටර් වෙනකොටම ඔයාට අනිවාර්යෙන් මේගොල්ලෝ යම් කිසි මුදලක් දෙනවා. ඒ මුදල ගෙවලා ඕන කෙනෙක්ගෙන් ඔයාට බාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේක වාරික 3කට ඔයාට ගෙවන්න අවස්ථාව හම්බ වෙනවා. මාස 3ක් ඇතුළත. ඉතින් මං හිතන්නේ ඒක ඔයාට හොඳ ලොකු බෙනිෆිට් එකක් වෙනවා. ඒ වගේම ඔයාට පේනවා ඇති මේකේ මේ විදිහට ගියොත් ඉලෙක්ට්‍රොනික්ස් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රොනික්ස් තියෙන ෂොප්ස් ගණනාවක් තියෙනවා. ඔයාට ඕනම ෂොප් එකකින් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ෂොප් එකට ගිහින් මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට සෝෂල් මීඩියා හරහා බාණ්ඩ විකුණන අයටත් අපිට මුදල් ගෙවලා බාණ්ඩ මේ විදිහට පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මෙතන වුමන් කියන ටැබ් එකට ගියාම ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන් කියලා වෙනමම දේවල් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ෆිට්නස් යටතේ තවත් දේවල් ලිස්ට් වෙලා තියෙනවා. මේ එක එක ෂොප් එක ඇතුළට ගියාම ගොඩාක් අයිටම්ස් ඔයාලට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. මේ වගේ ලයිෆ් ස්ටයිල්ස්, ඒ වගේම ග්‍රොසරිස්, ඇප්ලයන්සස්, හෙල්ත් ඇන් ග්ලෝ විදිහට විස්තරාත්මකව තියෙනවා. ඉතින් මම අද සුපුරුදු විදිහට ටෙක් ගැජට් එකක් තමයි මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තවදුරටත් කතා කර කර ඉන්නේ නැතුව බලමු අපි මොකද්ද මේ ඇප් එක, කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ, කොහොමද පහසු ගෙවීමේ ක්‍රමයට බාණ්ඩයක් වාගේ ගෙදරටම ඕඩර් කරගන්නේ කියලා. මේ ඇප් එකේ නම කොකෝ. ඔයාට පුළුවන් Google Play Store එකට හෝ Apple App Store එකට ගිහිල්ලා කොකෝ කියලා සර්ච් එකක් දාන්න. ඔයාට පේනවා ඇති කොකෝ buy now pay later. දැම්ම ඔයාට මිලදී ගන්න පුළුවන්. හැබැයි පස්සේ සල්ලි ගෙවන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ මේ කියන්නේ. ඔයාට පුළුවන් මේක තප්පර ගණක් ඇතුළත ඉන්ස්ටෝල් කරගන්න. පළවෙනි දේ තමයි ඔයාට මේක භාෂා තුනෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව, සිංහල භාෂාව සහ දෙමළ භාෂාව විදිහට. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් ඔයාට මුලින් ඔවා මිලදී ගන්න පස්සේ ගෙවන්න කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේක ගොඩාක් සිම්පල් කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. වගේම ඔයාට මේක සයින් අප් වෙලා ඔන්ලයින් ෂොප්ස් වලින් ඔන්ලයින් ෂොපින් කරන්න පහසුකම් ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියලා තියෙනවා. දැන් ඔයාට මේ වෙනකොටත් account එකක් නැත්නම් ඔයාට පුළුවන් මේ register button එක press කරලා account එකක් create කරගන්න. හරිම ලේසි. ඔයාට තියෙන වාගේ ෆෝන් නම්බර් එක දෙන්න විතරයි. ඊට පස්සේ ඔයාට verification code එකක් එනවා. ඒකත් automatically මෙතන fill කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ නම, ඔයාගේ email එක, ඔයාගේ KOKO account එකට ඔයාට password එකක් create කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය මේගොල්ලෝ මේ විදිහට ඉල්ලනවා. අවසානයේට ඔයාට ඔයාගේ birthday එකක් දුන්නට පස්සේ ඔයාගේ account එක verify කරගන්න පුළුවන්. ඊළඟට ඔයා ජීවත් වෙන්නේ මොන ප්‍රදේශයේද කියලා මේගොල්ලෝ අහනවා. ඔයාට පුළුවන් ඒකත් නිවැරදිව ඇතුළත් කරන්න. ඒ වගේම මේගොල්ලෝ පින් කෝඩ් එකක් ඉල්ලනවා. ඔයාට පුළුවන් පින් එකක් ක්‍රියේට් කරගන්න ඔයාගේ KOKO app එකේ payments වෙනුවෙන්. දැන් ඔයාලට පේනවා ඇති මම අර ඉස්සල්ලා කියපු විදිහට account එකක් ලේසියෙන්ම හැදුනා. කිසිම verification process එකක් නැහැ. අපි wait වෙන්න ඕනේ නැහැ. account එක create කරපු ගමන් මේ වෙනකොට මට රුපියල් 9000ක account එකක් හැදුනා. අතන මේ විදිහට රුපියල් 9000ක් මට හම්බ වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. මම යනවා මේ විදිහට my KOKO කියන settings වලට. ගිහිල්ලා වාට පේනවා ඇති මේකේ මට default හම්බ වෙන්නේ රුපියල් 6000. ඒ කියන්නේ වාට උනත් මේක register වෙච්ච ගමන් ගොඩක් දුරට රුපියල් 6000ක් හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඔයා ඇතුළත් කරන තොරතුරු ගොඩක් දුරට නිවැරදි නම්. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා ඔයාගේ මේ ක්‍රෙඩිට් ලිමිට් එක. ඔයාට මේ දීලා තියෙන මුදල් සීමාව ඔයාට තව උඩට ගන්න පුළුවන්. දැන් 6000 සීමාව තමයි උඩට ගන්න නම් මෙන්න මේ ටික ඔයාලට ෆිල් කරන්න වෙනවා. මම මෙතන allow permission කියන අන්තිම ඔප්ෂන් එක enable කරලා තියෙන්නේ. ඒ කියන්නේ permissions මේගොල්ලන්ට දීලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මට මේ 6000 තිබ්බේක 9000 වෙලා තියෙන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ salary slip එකක් මේකට ලේසියෙන්ම upload කරන්න. මේ විදිහට මේක tap කරලා ඔයාට salary slip එකේ photo එකක් අරන් upload කරන්න තමයි තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒක process කරනවා. ඊළඟට ඔයාගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස සහ පසුපස වෙන වෙනම upload කරන්න පුළුවන්. ඊළඟට utility bill එකක් කියන්නේ ඔයාගේ current bill වෙන්න පුළුවන්, වතුර bill වෙන්න පුළුවන්, telephone bill වෙන්න පුළුවන්. මේක proof විදිහට upload කරාම ඔයාගේ මේ රුපියල් 6000, 9000, 12000 මේ credit limit එක ඔයාට වැඩි කරගන්න අවස්ථාව හම්බ වෙනවා. ඔන්න එක ටිප් එකක්.
අනිත් විශේෂම දේ තමයි ඔයාට පුළුවන් ඔයාගේ ඩෙබිට් කාඩ් එකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් මේකට ෆන්ඩින් සෝස් එකක් විදිහට ඇඩ් කරන්න. හරිම ලේසි පේමන්ට්ස් මෙතඩ් වලට ගියා. ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ ඩෙබිට් කාඩ් හෝ ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් දීලා ෆිල් කරලා ඒක වෙරිෆයි කරලා මෙන්න මේ විදිහට මේක ඇඩ් කරගන්න පුළුවන්. ඔන්න දැන් අපේ කොකෝ ඇප් එක රෙඩි. දැන් අපි මොනව හරි මිලදී ගන්න තමයි ලෑස්ති වෙන්නේ. පහසු ගෙවීමේ ක්‍රමයට එහෙම නැත්නම් ටික ටික ගෙවන්න. එහෙම නැත්නම් මාස 3කින් ලේසියෙන්ම ගෙවන්න. මම මේ විදිහට මම දැන් ටෙක් ගැජට් එකක් ගන්න ලෑස්ති වෙන හින්දා මම මෙතනින් මේ ලයිෆ් මොබයිල් කියන එක සිලෙක්ට් කරන්නම්. එතකොට සමහර විට ඒ අදාළ එකේ වෙබ්සයිට් එකට වාරගෙන යන්නත් පුළුවන්. ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා වලට වාරගෙන යන්නත් පුළුවන්. කොහොම ගියත් ලේසි ගොඩක් වෙලාවට ඔයා Instagram හෝ සෝෂල් මීඩියා එකකට අරන් ගියොත් එයාට ඔයාට මැසේජ් එකක් දාන්න තියෙන මට මෙන්න මේ බාණ්ඩේ අවශ්‍යයි කියලා. එතකොට ඒගොල්ලෝ ඔයාට එවනවා කොකෝ ලින්ක් එකක්. අන්න ඒක ක්ලික් කරලා ඔයාට පුළුවන් මේ පහසු ගෙවීමේ ක්‍රමය යටතේ මේ දේවල් මිලදී ගන්න. දැන් මම ලයිෆ් මොබයිල් එකට ගිහිල්ලා මට මේ වෙලාවේ කාල් චාර්ජ් එකක් තමයි ඕනේ. මම මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. මේක බේසස් එකක් රුපියල් 4200 ගණන් කියලා තමයි සඳහන් වෙන්නේ. මේකේ පහළට ගියාම ඔයාලට පේන්නේ ඇති පේමන්ට් ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා. කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. එක එක බැංකු තියෙනවා. වීසා කාඩ් තියෙනවා. නමුත් ඔයාලට පේන්නේ ඇති අපි මේ වෙලාවේ කතා කරන කොකෝ ඇප් එකත් මේකේ පේමන්ට් මෙතඩ් එකක් විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒක සිලෙක්ට් කරාම ඔයාලට පේන්නේ ඇති මේගොල්ලෝ විශේෂයෙන් දක්වලා තියෙනවා ඔයාට මේකෙන් මුදල් ගෙවනකොට තව වාසියකුත් හම්බ වෙනවා. ඒ කියන්නේ පහසු ගෙවීම ක්‍රමයට අමතරව ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා. ඒ වගේම කොහොමද මේක ගෙවන්නේ කියලා වගේ විස්තරත් ඉතලා සඳහන් කරලා තියෙනවා. මම කොකෝ එක සිලෙක්ට් කරලා ඉස්සරහට යනවා. මේකේ විශේෂයෙන්ම මේගොල්ලෝ කියලා තියෙනවා ඉන්ට්‍රස්ට් නැතුව ඉන්ස්ටෝල්මන්ට්ස් 3ක් විදිහට ඔයාලට මේ මුදල ගෙවන්න පුළුවන්. දැන් 4000 ගන්න ඔයාලට 3ට බෙදලා තමයි ඇත්තටම ගෙවන්න පුළුවන් වෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. මම buy option එක සිලෙක්ට් කරාට පස්සේ අපිට පුළුවන් මේක deliver වෙන්න ඕනේ කොහේටද වගේ දේවල් ගැන fill කරන්න. ඔන්න අවසානෙට කොහොමද මේකට ගෙවන්න ඕනේ කියන දේ මේගොල්ලෝ මේ විදිහට දක්වලා තියෙනවා. දැන් මගේ ක්‍රෙඩිට් ලිමිට් එක රුපියල් 9000යි. එතකොට මට රුපියල් 9000ට අඩු දෙයක් තමයි මේ වෙලාවේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම රුපියල් 4000 ගානක දෙයක් තමයි මිලදී ගත්තේ. ඒ වගේම ඒක 3ට බෙදලා තමයි මම ගෙවන්නත් ඕනේ. දැන් මෙතන තියෙනවා ඇති මම මුල්ම වාරිකේ අද ගෙවන්න ඕනේ මේ 4000 ගානේ බාණ්ඩේ මිලදී ගන්න 1481යි. ඊට පස්සේ තව දවස් 30කින් ගේ ලබන මාසෙ මම ගෙවන්න ඕනේ තවත් 1481. ඊළඟ මාසෙ කියන්නේ දවස් 60කින් මම ආයෙත් ගෙවන්න ඕනේ 1481. ඒ විදිහට තමයි මම මේ 4400 ගන්න ගෙවන්නේ. ඔයාලට දැන් තේරෙනවා ඇති අපිට හම්බෙච්ච ක්‍රෙඩිට් ලිමිට් එකත් එක්ක බාණ්ඩයක් මිලදී ගන්නකොට ඒක වාර්ෂික වශයෙන් ගෙවන්න හම්බ වෙන එක ඔයාලට ගොඩක් හොඳ බෙනිෆිට් එකක් විදිහට මේ වෙලාවේදී පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මේක තමයි කොකෝ ඇප් එකෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ. මේක ශ්‍රී ලංකාවේම ආයතනයක්, ශ්‍රී ලංකාවේම ඇප් එකක්. ඉතින් ඒ නිසා ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වුණොත්, ඔයාලට ගැටලුවක් ආවොත් මේකේ සපෝට් කියලා හෙල්ප් සෙන්ටර් එකක් පහළ දෙනවා. ඔයාලට පුළුවන් ඒගොල්ලව සම්බන්ධ කරගෙන මොනවා හරි දේවල් කරන්න. ඒ විතරක් නෙමෙයි. ඔයාලට පේනවා ඉතින් මේකේ පහළ මේ පර්චේස් කියලා තව බටන් එකක් තියෙනවා. මේකට ගියාට පස්සේ ඔයා මේ වෙලාවේ දැන් මේ වෙලාවේ මම පේමන්ට් එකක් කරන්න මේකේ අන්පේඩ් ඒවා තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මම පේඩ් මේ වෙනකොට පේ කරපුවා මෙතන බලා ගන්න පුළුවන්. යම් කිසි හේතුවක් නිසා ඔයා මොනවා හරි රිෆන්ඩ් කරා නම් ඒකත් මේගොල්ලෝ මෙතන දක්වලා තියෙනවා. එතකොට හැම දෙයක්ම එකම තැනක. අනිත් විශේෂම දේ තමයි ඔයා ස්ටෝ එකට ගිහිල්ලා පිකප් එකක් කරනකොට ඔයා සාක්කුවෙන් සල්ලි අරන් දෙන්න ඕනේ නැහැ. ඔයා කොකෝ ඇප් එක දාගෙන ඉන්න ඕන. ඒකේ මේ වාර්ෂිකයක් විදිහට ඔයාට එහෙම නැත්නම් ඉන්ස්ටෝල්මන්ට් පහසුකම යටතේ ඉන්ට්‍රස්ට් ෆ්‍රී ඔයාට මේ පේමන්ට් එක කරන්න ඕන නම් ඉන්ස්ටෝ කියන එකට ගියාම QR කෝඩ් එකක් තියෙනවා. ඔයා ෂොප් එකේ කෙනකින් අහන්න මම කොකෝ ඇප් එකෙන් තමයි පේමන්ට් එක කරන්න කියලා. ඔයාට මේක ස්කෑන් කරන්න විතරයි තියෙන්නේ. කලින් වගේ 3ට බෙදිලා ඔයාට වාර්ෂික වශයෙන් මේක කරන්න පුළුවන්. ඉතින් ඔයා කාටවත් එතකොට බය වෙන්න ඕනේ නැහැ. කොකෝ ඇප් එක දාගෙන ඉන්නවා නම් ඔයාට පහසු ගෙවීමේ ක්‍රමවලට යම් කිසි දේවල් මිලදී ගන්න ඕනේ නම් ඔයාට දැන් පහසුවෙන්ම මේ දේවල් බලා ගන්න පුළුවන්. මම ඔයාලට ආයෙත් මතක් කරොත් ඔයාලට පේනවා ඇති මේ විදිහට ඇප් එකේ පළවෙනි page එකට ගියාට පස්සේ ගොඩාක් විස්තර බලා ගන්න පුළුවන්. දැන් මම payment එක කරලා ඉවරයිනේ. ඔයාලට පේනවා ඇති ඒ මගේ රුපියල් 9000න් අර 4000 ගන්න මේ වෙලාවෙම අඩු වෙලා තියෙනවා. එතකොට අපි මේ පේමන්ට් එක කරාට පස්සේ තමයි ඊළඟට මෙතනට මොනවද වෙන්නේ process එක මොකද වෙන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕක තමයි කොකෝ ඇප් එකත් එක්ක මගේ first experience එක. මේක න තවත් ඉස්සර මම ඉස්සරහට අරගෙන එනවා. තව මේක ආවට පස්සේ අපිට පුළුවන් වීඩියෝ එකක් කරන්න. ඒ වගේම ස්ට්‍රෝ එකට ගිහිල්ලා කොහොමද මේක payment කරන්නේ? කොහොමද කඩේ reaction එක? මේ වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මොකද හිතන්නේ? කොකෝ ඇප් එක අනිවාර්යෙන් දාගන්න. ඔයාලට යම් කිසි මුදලක් මේක ඉන්ස්ටෝල් කරගත්ත ගමන්ම හම්බ වෙයි. අනිවාර්යෙන් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න ඔයාට රුපියල් කීයක් හම්බ වුණාද? ඒ වගේම මොනවද මේකෙන් මිලදී ගන්න සූදානම් වෙන්නේ කියලා. ඉතින් මේකට අදාළ links වගේ දේවල් මම පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දානවා. සුපුරුදු විදිහට channel subscribe කරන්න, Instagram එකේ follow කරන්න. ඊගොස් සිංහල ගීක් ෂෝ එකෙන් ඉක්මනට හම්බ වෙමු.